ආයුබෝවන් සුබ උදැසනක් සම්පත කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්තු ප්‍රථමයෙන් සිරස්තල උත්සව සමයේ සෑම පෞලකටම සහන පොලියට මූල්‍ය පහසුකම් සේනා ආදිවාසී ගම්මානයට රටේ අංග සම්පූර්ණ නායකත්වය තවමත් හිස් උඩුවේ දමාලෝක හිමියන් අවධාරණය කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සෑම පෞලකටම සහන පොලියට පරිපූර්ණක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා ළඟ එන නත්තල සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සෑම පෞලකටම සහන පොලියට පරිපූර්ණක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා ණය සම්පාදනයේ කාණ්ඩ 3ක් යටතේ සිදු කෙරෙනවා මාසකට රුපියල් 50000කට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීන්ට රුපියල් 50000ක ණයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා මාසික වැටුප් හෝ ආදායම රුපියල් 25000 සහ 50000 අතර නම් එම පිරිසට රුපියල් 25000ක ණයක් ලබා ගත හැකි මාසික වැටුප් හෝ ආදායම රුපියල් 25000ට අඩු නම් ණය මුදල රුපියල් 10000ක් ණය පහසුකම් ලබා දෙන්නේ ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් පරිපූර්ණක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික දියංශයේ සේවකීන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුයි. ආයතන ප්‍රධානියා තම සේවකීන්ගේ සහතික කළ නාමලේඛනය සේවා ස්ථානයේ අසල රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛාව විසින් සේවකීන්ගේ ගිණුම් වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලබනවා. ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුයි. අයකරන මාසික පොලිය 0.6625ක් 2021 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කරගනු ලබනවා. රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධි ලාභීන්ට ණය සම්පාදනයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරෙනවා. ත්‍රිරෝදරත් පාසල් වෑන් සහ බස්රථ හිමියන්ට සහ පෞද්ගලික බස්රථ සේවකයන් වැනි අයට සිය ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙනවා. මේ කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරත වන්නන්ටද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කළ හැකි. महजन सेवेदी डोबियव निवर्ति तींदु तीरन गेनीमत सीलु निलधारींट कटियतु करने लसट आर्थिक पुनर्जीवने सह दरिद्रतावे तुरन किरीम संधावन जनाधिपति कार्यसाधक बालकाय सभापति बेसिल राजपक्ष महता इल्लीमा करसिटिनवा ए उदुरुमेद पलात सभा श्रवणाकारे पेवति साकच्छावकदी ගම සමග පිලිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනේ උතුරුමැද පළාත් කමිටු සාකච්ඡාව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මම විශේෂයෙන්ම කොවින් පළවෙනි රැල්ල ආපු වෙලාවේ පාර්ලිමේන්තුවත් නැහැ දැන්ට පළාත් සභාවක් නැති වෙලාවක පළාත් පාලන නියෝජිතින් සමග රාජ්‍ය සේවකයන් දක්වපු උනන්දුව ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා අර රුපියල් 5000 බෙදන්න ගිය වෙලාවේ අපි 70 ලක්ෂයකට පවුල් බෙදුවා අද වෙනතුරු කිසිම තැනක ඒ රුපියල් 5000න් 7-5ක්වත් වංචා කරලා වැරදි කෙනෙක්ට දීලා හොර වවුචර් අස්සම් කරලා එහෙම කිසිම විගණනයක් හෝ චෝදනාවක් ලැබුණේ නැහැ. මහජන සේවය කරන්න බය නැතුව ඒ තීන්දුව ගන්න ඒ හැම වෙලාවෙම ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ රජයත් අනිවාර්යයෙන්ම ඔබ සමග මේ හැම මහජන නියෝජිතෙක් රජයේ නිලධාරියෙක් එක්ක අපි ඉන්නවා. යම් විදියක ජනතාව වෙනුවෙන් ගන්න පියවරල් වලදී ආරක්ෂා කිරීමට සූදානම්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ සිරි ඇලන් මැතිනිය ආරාමයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. කොළඹ සිරි ඇලන් මැතිනිය ආරාමයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ භූමිකාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ මහා සංඝරත්නය සමග එක්ව ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් ද පවත්වනු ලැබුවා. අපිට කලකිරීමක් තියෙනවා බොහෝ ප්‍රාණිකයෝ බොහෝ දේශපාලනඥයෝ සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට කටයුතු කළේ නැද්ද කියලා 1947 ඉතිහාසලෙන් පස්සේ දැන් සිට මේ දක්වාම අපිට හිතෙනවා සමහර අපිට දැනෙනවා තවමත් හිස්තනක් තියෙනවා හිස්තනක් තියෙන මොකද සැබෑ ලෙසම අපේ රට ගොඩනගන්න අවශ්‍ය කරන
හරි අංග සම්පූර්ණ නායකත්වය පිළිගැනුණා කියලා තන අපි බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට අඬුවක් කියන එක හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනවා. කොහොමද ඔබතුමා මේ චෝදනා කෝ වෙනත්නම් දෙයක් වෙනවා අපි දකින්නවා. හැබැයි සමහර ඉතින් තමයි පොළ දෙයක් වෙනකොට ඒක හොඳයි කියලා කියනවා. जल संपादन मंडल मगिन विदाहरण जल उसस् प्रमित किंजुत्व लबादीम अवश्य कटियत क्रियात्मक अमात्य वासुदेव नानायकार महता पवसनवा एकोलंब पेवती मात्य हमोगट एक्विमीन මේ ජල බෝතල් ඇයි අපි බොන්නේ බොන්නේ පිරිසිදුයි කියන බලාපොරොත්තු වෙයි මේ ජලය අපි පරීක්ෂා කළා තියනවාද හැමදැනම අපේ තියනවා රසායනාගාර පද්ධතියක් අපි අමාත්‍යාංශයට ඉතින් අපි මේ පරීක්ෂණය ආරම්භ කරන්න සූදානම් වෙනවා ඒකට අපිට බලා ගන්න පුළුවන් අපේ ජල සම්පාදන මණ්ඩලය දෙන වතුරයි මේ වතුරයි අතර තියෙන වෙනස මොකක්ද කියලා අපි බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ තියනවා මතයක් මේවා තමයි පිරිසිදු අපි දිරියෙන් නැගිටින රටක් බවට පරිවර්තනය කරන්න සූදානම් වෙනකොට ඒ සඳහා විපක්ෂයට නොයෙකුත් කතන්දර කියන්න පුළුවන්කම ලැබෙයි. දැන් බලන්න පැණියගෙන නිශ්චිත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රාදේශීය සෞඛ්‍ය භාරව වැඩ කටයුතු කරන ඇමතුමියක් ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරයෙක් සුදර්ශනී ජයරාජ් ප්‍රනාන්දුපුරලේ මැතිණිය ඉන්නවා. සම මැතිණිය කියලා තියෙන තාම මේකේ පරීක්ෂණ ඉවර නැහැ. ඉවර නැති නිසා ඒ සඳහා වාර්තාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. මුත් අපි ලහිලා අයිය ගිහිල්ලා අපි කෝකටත් ඉතින් හැම එකක්ම නිකන් දෙනවා නම් පොරකක හරි අපි ගන්නවනේ. ඒකල ගමේ කතාව කියන්නේ අපි දන්නේ නැත්තම් දමිල පත්තරේ වුණත් නිකන් දෙනවා නම් අපි ගන්න ලෑස්ති. ඒ නිසා මේකෙන් එන අතුරු ආබාධ ගැන වෙන්න පුළුවන් කතා කරලා. හැබැයි ඉතින් ඒ පැණිය හදනකොට සමහරවිට විපක්ෂණ හිටපු විපක්ෂනායකතුමා කිව්වේ එන්ජින් ඔයිල් කියලා. එන්ජින් ඔයිල් බොන්න ඕල්මාදේ එහෙම ඉතින් එන්ජින් ඔයිල් එක තානේ. එතුමා ඉතින් එන්ජින් ඔයිල් බීලා පරාදුනට අපිට කරන්න දෙයක් නැහැ නේ. ආණ්ඩුව මේවන විට ජනතාව රවටමින් මෙරට දේපල විදෙස් රටවලට විකුණමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අපි පැහැදිලිවම අහන්න ඕනේ රජයෙන් එක පැත්තකින් කොළඹ ආරාවේ CIC ජටිය චීනෙට විකුණුවා මහින්ද රාජපක්ෂ රජය 2015ට කලින් දැන් අද ගෝඨාභය රාජපක්ෂ රජය නැගෙනහිර ජටිය ඉන්දියාවට විකුණන්න තීන්දුව කළා තියෙනවා අපිට තියෙන මේ වටිනා සම්පත් මේ වාගේ විකුණන ගමන් ඊට අමතරව දේශපාලන වශයෙන් අපි ඉතාමත් බරපතල තත්වයකට පත් වෙනවා එක පැත්තකින් චීනයට එක පැත්තකින් ඉන්දියාවට ගිරේට හවුණු පුවක් ගැඩිය තත්වයට අපේ රට පත් කරන එක තමයි මේ රජයේ මේ වැඩ පිළිවෙල තුලින් අපි දකින්නේ විශේෂයෙන්ම 2015ට පෙළ රජයේදී ලංකාවේ මං හිතන්නේ තියෙන ඉතාමත් වටිනාම ස්ථානයක තියෙන අක්‍රහතක ඉඩම ශංගිරිලා හෝටලේ විකුණා දැම්ම. එතකොට මේ රටේ ධනය මේ රටේ භූමිය විදේශිකයන්ට විකුණන්න නැහැ කියලා ජනතාවට පොරොන්දු දීලා ආපු ආණ්ඩුව 2015ට පෙරත් අදත් මේ රටේ භූමිය විකුණමින් ජනතාව රවට්ටමින් යන ගමනක්. ධම්මික පැණිය කියලා එක පැණියක් එනකොට දැන් තව පැණියක් රිටිගල පැණියද මන් දන්නේ රාවණා පැණියකුත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒකත් ප්‍රබුන් පාවිච්චි කරනවා කියලා ආරංචි. කොහොම වුණත් මේ ලෙඩේ දැන් බෙහෙත දෙන්න පුළුවන්. ඇයි? දැන් මේ වෙනකොට රජයේ රජරට විශ්වවිද්‍යාලය නිර්දේශ කරලා තියෙනවා මේ පැණිය සෞඛ්‍යයට අහිතකර නැහැ කියලා. ආහාරමය අතිරේකයක් වශයෙන් අනුමත කරලා තියෙනවා. එහෙනම් වහාම අර IDH රෝහලේ ඒ වගේම අනිත් රෝහල් වල ඉන්න කොරෝනා රෝගයේ හැදිච්ච රෝගීන්ට මේ බෙහෙත ලබා දෙන්න. මේ දාස් ගානක් අපේ ඉස්පිරිතාල වල ඉන්න ලෙඩු ටික දවස් 3කින් හොඳ කරන්න පුළුවන් ක්‍රමයක්. කෝටි ගණන් අපි ඉන්ජෙක්ෂන් වලට පිටරට යවන්න ඕනනේ මේ වලට අවශ්‍ය කරන සල්ලි ගේන සල්ලි වියදම් කරන්න. ඩොලර් ටික ඉතුරු කරගන්න පුළුවන්. මේක රජයේ මැදිහත් වෙලා දවස් 3ක් ඇතුළත මේ රෝගීන්ට ඉක්මනටම මේක ලබා දීලා වහාම උත්තරයක් ලබා දෙන්න එහෙම නැතුව ජනතාව මිත්‍යාවෙන් එහෙට මෙහෙට කරවලා දේශීයත්වයට හෙලකමට ගහන්න එපා කිය කිය දේශපාලන මාතෘකාවක් බවට පත් කරගන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා. දැන් ආණ්ඩුවේ ප්‍රධාන අවිය වෙලා තියෙන්නේ එල්ලෙන්න වැලක් තිබුණේ නැති වුණාම දැන් පැණි වැලේ තමයි එල්ලිලා තියෙන්නේ. පැණි වැලේ එල්ලිලා ආණ්ඩුව තියෙන්නේ මේ වෙලාවේ. ඉංග්‍රීසි භාෂාව සමාජ තත්ත්වය තීරණය කිරීමේ සාධකයක් බවට පත් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. මාතර දිස්ත්‍රික්කයේ පාසල් 100කට සුහුරු ඉංග්‍රීසි පන්ති ලබා දීමේ වැඩසටහනකට එක්වමින් අමාත්‍යවරයා මේවා ප්‍රකාශ කළා.
ඒක අපේ වාර්තාවටත් ඇතුළත් කළා ඉංග්‍රීසි භාෂාවට පාවිච්චි කරපු වචනේ තමයි කඩුව ඉංග්‍රීසි භාෂාවක් කියන්නේ කඩුවක් කියන මොකද ඒකේ අර්ථය කොහොමද ඉංග්‍රීසි භාෂාව කඩුවක් වෙන්නේ කඩුවක් වෙන්නේ ඒ අය දකපු විදිහට කඩුවෙන් මොකද අපි කරන්නේ කපලා දැමීම එතකොට ඉංග්‍රීසි භාෂාව යම්කිසි යන්ත්‍රණයක් මෙවලමක් වෙලා තිබෙනවා කියලා සමාජයේ වරප්‍රසාද තිබෙන පුද්ගලයන්ට තවදුරටත් ඒ වරප්‍රසාද රැකගනිමින් ඒව නැති අය සදාටම ඒ වරප්‍රසාද වලින් බැහැර කරනවා සමාජයේ දෙවනි පන්තියේ තුන්වෙනි පන්තියේ පුරවැසියන් හැටියට සැලකීමට ඉවහල් කරගන්නා ප්‍රධාන යන්ත්‍රණයක් හැටියට තමයි ඒ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් බෞතරය ඉංග්‍රීසි භාෂාව දැක්කේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව නිසා දැනට සමාජයේ හොඳ තැනක සිටින තමන්ගේ දූ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ මූල්‍ය ශක්තිය දෙන පුද්ගලයන් පරම්පරා ගණනකට ඒ වරප්‍රසාද සුරක්ෂිත කර ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නවා අනිත් අයට ඒක නැහැ. එහෙනම් හැමදාම සමාජයේ ඉන්න තැනම සිටින්ට සිදුවනවා ඉහළට යෑමේ හැකියාවක් නැහැ. ඒතකොට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම කියන්නේ විදේශීය භාෂාවක් ඉගෙන ගැනීමක් පමණයි කියලා අපි සිතන්න හොඳ නැහැ. නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් සහ අපේ වැඩ කටයුතු පහුගිය කාලයට වැඩිය වෙනස් විදිහට හොඳින් කරගෙන යන්න පුළුවන් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම සුබ නවසරක් වේවා. හදරෙන්දි සතුටයි සියතයි සීතල නත්තලයි. උදා වෙන හැම දවසක්ම ජීවිතයට අලුත් ඒ හැම දවසකම ජීවිතයත් අලුත් ඒ අලුත් දවස තවත් අලුත් කරන සුන්දර උදෑසන සනිවන නැවුම් පිරිසිදු පානීය ජලය විශ්වාසනීයව හා සංරක්ෂිතව දැන් ඔබේ ළඟටම ස්පීඩ් ඔබේ අනුවම දින 365 පැය 24 පුරා ක්‍රියාත්මක ස්පීඩ් ෆ්‍රී ඩිලිවරි සේවාවෙන් ප්‍රවාහන ගාස්තු රහිතව ගෙන්වා ගන්න අමතන්න 0.7.3 444.333 ස්පීඩ් අපේ රටේ සෞඛ්‍යාරක්ෂිතම පානීය ජලය ලෝකලාවන්‍ය ශාස්ත්‍රයේ ජනප්‍රියත්වයේ කිරණ දරු සුපිරි තරු එකට මුණ ගැසෙන ස්ටාර් වෝස් තාරකා රාත්‍රිය බර්නි බාලසූරිය නදීෂාද සිල්වා දනංජ බණ්ඩාර හසිනි ගුණසේකර මරීනා පෙරේරා දනුෂ්ක චතුරංග ජනිත් වික්‍රමගේ සමග ස්ටාර් වෝස් තාරකා රාත්‍රිය අනුග්‍රහය දෙන්නා ඔබේ සිනහවේ ආරම්භය දැනෙන්න ආන්න කනට රසට හිතට දැනෙන අබාන් සෝඩියෝ මාස 12න් පොලී රහිතව ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රේක්ෂක කර්මිය වශීකන සියත ටීවී දැන් පියෝ ටීවී නාලිකා අංක 8 ඔස්සේ ඔබ ළඟින්ම පියවි නැත දකිනා දසු එලෙසින්ම ඔබ වෙත ගෙනෙන ටෙලිවිෂන් ඩිජිටල් කර්මියේ අත්දැකීම සියත ටීවී දැන් ෆුල් HD තාක්ෂණයේ පියෝ ටීවී නාලිකා අංක 145 ඔස්සේ සියත ටීවී දැන් ඔබ ළඟින්ම මගේ රත්තරන් අම්මව දාලා අර ජනප්‍රිය නිලියක් පස්සේ ගිය කාලේ ලැජ්ජා හිතුන්නේ නැද්ද?
සැබෑ ආදරය කියලා කියන්නේ කවදාවත් හදවතින් ගලවලා උගල දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. එච්චරම් පුංචි කාලේ නම් ඔයා කොහොමද යාගේ මූණවර මම වගේ කියලා කියන්නේ? අමාරු දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා. අලියෙක් පියවර තුනකින් පිච් එකට දැම්මේ ඒ විදිහටනේ. පියවර තුනකින් දැන්වීමක් වෙබ්සයිට් එකකට දාන හැටි දන්නවද? විකුණ ගන්න ඕන දේ සියලු විස්තර එක්ක ඉන්න තැන සඳහන් කර selin.lk වෙබ්සයිට් එකට සබ්මිට් කරන්න. සුළු මුදලක් ගෙවා දැන්වීම අද දැම්ම වගේ පළමු පිටුවේම පළ කර තබා ගන්න. සුටුස් ගාලා හොයා ගන්න, පටස් ගාලා විකුණ ගන්න. දැන්ම පිවිසෙන්න selin.lk වෙබ් අඩවියට. පියවර තුනකින් ප්‍රතිඵල සැනකී. අනුග්‍රහය ඔබව බලගන්වන්න 100% සූදානම් Mr. Mold Mobitel within unlimited YouTube #170 #අදම අමතන්න AFC මිතුරු රන්වැය සේවාව විශ්වාසය ඉහළ අධිකාරම සමග අවම පොලිය විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල රැකියා අපේක්ෂිත තරුණයන්ගේ සේවය ස්ථිර කිරීම මේ වෙනතෙක් සිදු නොවී ඇති බව ප්‍රගතිශීලී සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලේකම් බන්දුල බේමසිරි මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රැකියා අපේක්ෂිත තරුණයන්ගේ ඒ කියන්නේ පළාත් ආයතන තුල ක්‍රියාත්මක වෙන රැකියා ක්‍රමවේද යටතේ දැන්ට මම හිතන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල 360ක ප්‍රමාණයක් රැකියා අපේක්ෂිතින් ඉන්නවා. සිය සේවය ස්ථිර කිරීමේ ක්‍රියාදාමයේ මේකට වෙලා නැහැ. මම හිතන්නේ 2019 9 වෙනි මාස පළවෙනිද වෙනකොට 2020 චක්‍රලේඛයෙන් මම හිතන්නේ ඒකේ අත්තිරිමක් කරා තාවකාලිකව. එතෙන් ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ ජය තහවුරු වීම සඳහා කොටස තමයි ඉන්නේ ප්‍රගතිශීලී සේවක සංගමයේ. ප්‍රගතිශීලී සේවක සංගමයේ අපේ සමාජ අරංගිහිල්ලා එල්ලීම කරා दिन 180 संपूर्ण करन लाद सेवकयंट पत्तीं प्रदाने करन कियला दुन्न चक्रलेखने अनुव वेड कटयुत्तु सिद्ध नोवीम पिलिबंदव अपे करुणु दक्वला इदिरिपत् करन हैबै खनगाटुवट प्रश्ने तियेन्ने अद वेनकं मे कर्तव्येट अपिट विसंदुमक् लबिला ने මෙරටට පළාත් සභා ක්‍රමයේ අවශ්‍ය බවට කිසිදු අවස්ථාවක ජනතා හඬක් ඇති වී නොමැති බව පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් පවසනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විකල්ප යෝජනාවලිය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. කිසිම පළාතක ජනතාවගේ හඬක් ඇති වෙලා නැහැ පළාත් සභා අපිට ඕනේ කියලා. මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපි කාටත් වැටහිච්ච දෙයක් තමයි පාර්ලිමේන්තුවේ කතා වෙලා තිබෙනවා මේක සුදු අලිය කියන කාරණේ. මේ වාගේ පුංචි රටකට මේ අනවශ්‍ය වේදමක් විශාල දරස්කන්තයක් වේදම් කරන්නට තියෙන මේ පළාත් සභා ඡන්දය නිසා අපට මේ වෙන අවාසිය ඇත්තටම මහජනතාවට න අවාසියක්. මේ තුලින් මා විශ්වාස කරනවා වැඩගත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලු දෙනාටම පරමාධිපත්‍ය මැනවින් ආරක්ෂා කරන විදිහට ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට වැඩගත් යෝජනා ඉදිරිපත් කළ තිබෙනවා. කලමනාකරණ අංශවලට යම්සි නිලධාරීන් අත් කරනවා නම් පත්වීමට ප්‍රථම ඒ ඇයට සිංහල ඇයට දෙමළ භාෂාව පිළිබඳ හරි දැනුමක් තියෙන්න ඕන. දෙමළ ඇයට සිංහල භාෂාව පිළිබඳ හරි දැනුමක් තියෙන්න ඕන. ඕනෑම තැනක සේවය කිරීමට හැකියාවක් තියෙන්න ඕන. මේ රටේ රජයේ වගකීමක් තියෙන මේ සිංහල භාෂාව රැකීමට. පරිපාලන භාෂාව එකක් රාජ්‍ය භාෂාව වෙන. එදා සංඝ සමරුවේ ගති තීරණය අනුව 2019 අප්‍රේල් මාසේ 30 වෙනි දින අප තීන්දුවක් ගත්තා නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් සකස් කිරීම. අපි ඇත්තටම යෝජනා කරන්නේ ගම් සභා ගම් රාජ්‍ය ක්‍රමයක්. එහෙම නැත්නම් ගමට කේන්ද්‍ර වෙච්ච රාජ්‍ය ක්‍රමයක් තමයි අපි යෝජනා කරන්නේ. මේ රටේ ඓතිහාසිකව පැවැත්ගෙන ආපු ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් මේ රටේ ස්ථාපනය වෙලා තිබිච්ච දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රට බෙදීමේ බොහොම අවස්ථාවන් තියෙනවා. අපි ඒක සලකලා බලලා මේ පුංචි රටක්
එනිසා ඒකීය රාජ්‍ය කියන එක තමයි මූලික සංකල්පය. මේවන විට දිවයිනේ ප්‍රදේශ රැසක බඩිරිඟු වගාවන්ට මහත් අර්ජනයක් වී ඇති සේනා දළඹුව දමාන ආදිවාසී ගම්මාන ඇතුළු ප්‍රදේශ රැසකද ව්‍යාප්ත වී ඇති බව අපට වාර්තා වුණා. सेना दलमू उदुरे व्याप्तिय मेवन विट दिवेने प्रदेश किहिपे किन्म अपट वार्ता वुना पसुगे दिन किहिपे पुराम दमुल्ल बलंगुड अनुराधपुरे यतुलु प्रदेश रसकिन सेना दलमुआ हेतुवेन सहमुलिन्म विनाशवु वगाबिं पिलिबंद तुरुतुरु अप ओबट वार्ता कला दमान आदिवासी गम्मानेद बडेरिंगु वगावन्गेन सेलकियुतु बिं प्रमाणयक मेवन विट सेना दलमू उदुरे ग्रहणयक्व पवतिनवा අපේ ළමයි බඩගින්නේ තමයි මැරෙන්නේ එහේ නයවල් හිරවිලා තියෙනවා කාච් කවුරුවත් නැහැ ඉතින් අපිට ජනාධිපතිවත් ඇවිල්ලා මේව බලන්නෙත් නැහැ වෙන කවුරු කාට කියන්නේ මේවා පොඩි උන් බඩගින්නේ එහේ මැරනවා කන්දිල්ල නොයිද රත් කොහෙන් දෙන්න කන්ද आदिवासी गम्माने हेरनु कोट वेवात्त कुकुलापुल एकरियान कुंबर वेलान पेले एतुलु प्रदेश रसक बडेरिंग वगावन सेना दलंबु आक्रमनेट लाक्वेति बवाई एहिगी आपट देखगान्नट लेबुने लक्षकरम अपि नायवेला में ක්‍රමයයි නායට අරගත්ත සල්ලි මේ යටි කරලා තියෙන මන් ලාම් තෙලි තන්දාල් දෙන මේ ගොබේට ඒක වැඩක් නැහැ සතත් මැරනවා මේකත් මැරනවා කොහොම කොල අපි තිය කරලා දාල බැලුවා දුම් කළ නැටි දිය කරලා දාල බැලුවා සබන් කුඩු දිය කරලා දාල බැලුවා එතකොට අපි මොනවද කරන්නේ මේකට දඹාන ආශ්‍රිත ගම්මාන පුරා සංචාරය කිරීමේදී අපට දෙකගත හැකි වූයේ අක්කර ගණන් බඩේඟ වගා කළ ආදිවාසී ජනතාව සේනා දළඹු උවදුරින් තම වගාවන් බේරා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍යයන් සහ අත්බෙහෙත් ආදී යොදා ගනිමින් විශාල පරිශ්‍රමයක් යොදන බවයි. මේ බරල්ල මේක පුරවන්න. ඔය ඔක්කොම තියන්නේ. මේ සම්බන්ධයෙන් ආදිවාසී නායකයා මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්. මේ රට පුජ්ජේ මේ මන්ද වෙන විනාශ වෙලට දඬුවම් හැටිමට තමයි මේ මන්ද වෙන්නේ. කොයි දවස් පුජ්ජේ මන්ද කරුවත් මේ පන්නිලැත්තු මං ගැච්චෙන. ඉතින් තාම නම් මොණේකෙක්වත් මං ගැච්චන්නත් කොදොයි ඇයිරුකුලට මන්ද කරන්නත් කොදොයි මොණේකෙක්වත් කතා දමන්නත් කොත් මේ තනවල තමයි ඇයිරුකුලට මන්ද කරන්න ඕනේ. මේ මිනිත් ගජු ජීවත් වෙන මන්ද වෙන්නේ මේ වාගේ කුමල් මන්ද කරගෙන ඉදින්. ඉතින් මේ වාගේ කුමල් ආරක්ෂා කරන මන්දුනොත් තමයි ආණ්ඩු පුජ්ජල් වලට කරදර පුජ්ජ අඩු තැනෙන්න තිබෙන්නේ මේ. දැන් පොසිටිව් මිනිත් විශේෂාංගය. ප්‍රබරාශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයේ පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රථම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කනක හෙරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ රබර් සංවර්ධන මණ්ඩලය, රබර් පරීක්ෂණ ආයතනය සහ රබර් මහ ලේකම් කාර්යාලයේ මෙන්ම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ එකතුවෙනි. මෙම ආරම්භක අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මියතුළු දේශපාලන අධිකාරියද කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද එක්ව සිටියා. එමෙන්ම මේ සඳහා ව්‍යවසායකින් සිය දෙනෙකුද සහභාගී වුණා. 2015 වෙනකන් අපේ රටේ දේශීය කර්මාන්තය ශක්තිමත් කරන්න කටයුතු කරපු අපේ හිටපු ජනාධිපතිතුමන් ඒ වගේම අපේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩපිළිවෙල අද අපිට මෙම අමාත්‍යාංශය යටතේ ආරම්භ කරන්න හැකි වීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රධාන අභියෝගය ඉලක්කය තමයි අපේ නිෂ්පාදනය රබර් නිෂ්පාදනය වැඩි කර ගැනීම. උදැසන පුවත්තිකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට යන්න තොමෙමු මධ්‍යන පුවත්තිකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සෙත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.